සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එකට. ඔන්න ඉතින් වෙනදා වගේම අදත් අපි අරගෙන ආවිල්ලා තියෙනවා සුපිරිම හොරර් ත්‍රිලර් ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. පොඩි ගෑන් ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ඉන්නවා. මේ දෙන්න අක්කයි මල්ලි. ඉතින් එක දවසක් මෙයාලාගේ අම්මා සතියේ නිවාඩුවක් ගත කරන්න මේ දෙන්නම එයාලාගේ ආච්චි සීය ළඟට යවනවා. මේ දෙන්න පළවෙනි පාරට තමයි එයාගේ ආච්චි සීයවයි මුණ ගැහෙන්නේ. කොහොම වුණත් මේ දෙන්නව දැකලා ආච්චි සීයයි ගොඩක් සතුටු වෙනවා. කොහොමරි දවසක් දෙකක් ආච්චි සීයලගේ ඉදදි මේ දෙන්නට තේරෙනවා ආච්චි සීයයි හැසිරෙන විදිහ ටිකක් අමුතුයි කියලා. ඊට පස්සේ තමයි මේ දෙන්න දැනගන්නේ මේ එයාලගේ ඇත්තම ආච්චි සීයයි නෙමෙයි කියලා. ඉතින් මේ දේවල් දැනගත්තට පස්සේ මේ දෙන්නට ගොඩක් දරුණු සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට තමයි සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. පටන් ගත්ත විනාඩිය ඉඳන්ම අවසානය වෙනකන් ත්‍රිල් එකේ කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2015 රිලීස් වුණ The Visit කියන ඉංග්‍රීසි ෆිල්ම් එක. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. ආරාධනා කරනවා හැමෝටම මේ ෆිල්ම් එකේ අවසාන විනාඩිය වෙනකන් අපිත් එක්කම එකතු වෙන්න කියලා. වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා තාමත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එහා පැත්තේ bell icon එකත් click කරලාම තියාගන්න. එහෙනම් අපි බලමු කවුද මේ ආච්චි සීවයි බලන්න යන අක්කයි මල්ලි. එයාලගේ ආච්චි සීයාගේ හැසිරීම වෙනස් වෙන්න හේතුව මොකක්ද? මේ ඉන්නේ ඒ දෙන්නගේ ඇත්තම ආච්චි සීයයි නෙමෙයි නා කවුද මේ දෙන්නගේ ඇත්තම ආච්චි සීයයි. ඒ වගේම මේ ළමයි දෙන්න ඇත්ත දැනගත්තට පස්සේ එයාට මොන වගේ දරුණු සිද්ධි වලට මුහුණ දෙන්න සිද්ධ වේද? ඉතින් මේ ප්‍රශ්න හැම එකකටම උත්තර දැනගන්න අපි යමු වීඩියෝකට. फिल्म का पटांगद्यम अबट पेन गैन यागे अतीत विस्तर यागे दरो मे लमयदेनागे नम तमाय बेका सह टाइलर मे कांतावागे नम तमाय लोरेडो जेम्सन लोरेडो गेदरायत्ते रंडु दहनमे गेदरिंगेनो इतिंगु पहालवकिंग यागे दिमोपियोक्क कथा करलने ओयात्रे तमा लोरेडो यागे अम्मवाय तात्तवाय अंतर्जाले हरा होयागेन मेयागे लमयदेना सतीगे निवाडुवट एयाला गावट यावन्ने इतिन लोरेडो के दिमोपियो मेवेद्दि काउंसिलिंग करन वेबसाइट एकक करगेन यानवा ඉතින් මේ හින්දා බෙකාට උවමනා වෙලා තියෙනවා එයාලා ආච්චි සීයා එක ගත කරන කාලේ වීඩියෝ කරලා වාතාමය චිත්‍රපටයක් හදන්න ඕන වෙලා තියෙනවා. අන්න ඒ හින්දා තමයි බෙකා මුලින්ම එයාගේ අම්මගෙන් අතීත විස්තර අහලා දැනගන්නේ. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වනවා ලොරේඩෝ ළමයි දෙන්නව ස්ටේෂන් එකට අරගෙන යනවා. ඉතින් මේ හැමදේම වීඩියෝ කරන්න බෙකා අමතක කරන්නේ නැහැ. ඊට පස්සේ බෙකා සහ ටයිලර් එයාගේ අම්මට සමුදෙලා ට්‍රේන් එකෙන් ගමන පටන් ගන්නවා. ට්‍රේන් එක ඇතුලේ එයාලා එක එක දේවල් වීඩියෝත් කරනවා. මේ දෙන්න ගොඩක් ආසාවෙන් තමයි මේ ගමන යන්නේ. මොකද පළවෙනි පාරට තමයි මේ දෙන්න එයාලගේ ආච්චි සීවයි හම්බ වෙන්න යන්නේ. ඊට පස්සේ අපිට පෙන්නවා මේ දෙන්න කෝච්චියෙන් බහිද්දි ආච්චි සීයයි මේ දෙන්නව පිළිගන්න මේ වෙදිත් ස්ටේෂන් එකට ඇවිත් ඉන්නවා. මෙයාලගේ ආච්චිගේ නම තමයි මාරියා. සීයාගේ නම තමයි ෆෙඩ්‍රික්. මේ ආච්චි සීයයි ජීවත් වෙන ගෙදර තියෙන ටිකක් පාළු ගොවිපලක. කොහොම හරි බෙකා සහ ටයිලර් ආච්චි සීයා එක්ක එයාලගේ ගෙදරට එනවා. මේ අය ගෙදරට ආව ගමන්ම දකින්නේ එයාලගේ අම්මා පොඩි කාලේ සෙල්ලම් කරපු ඔන්චිල්ලාව. ඊට පස්සේ බෙකා කැමරාවත් අරගෙන ගේ ඇතුළට එනවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා බෙකා සහ ටේලර් ආච්චි සීයා එක්ක කතා කර කර ඉඳලා එයාලට නිදාගන්න ලෑස්ති කරලා තියෙන එයාලගේ අම්මා පාවිච්චි කරපු කාමරයට එනවා. මේ වෙලාවේ එයාලගේ සීයත් කාමරයට එනවා. ඒ වෙලාවේ මෙයාලගේ සීයා මේ ළමයි දෙන්නට කියනවා වැරදිලාවත් බේස්මන්ට් එකට යන්න එපා. එතන අපිරිසුදු හින්දා ඔයාලා අසනීප වෙයි කියලා. ඊට පස්සේ මේ ළමයි දෙන්න එයාලගේ බඩු ටික කාබරෙන් තියලා සාලෙට එනවා. ඊට පස්සේ මේ දෙන්න ඉන්ටර්නෙට් කේබල් එකක් මෙයාලගේ ලැප් එකට කනෙක්ට් කරලා එයාලගේ අම්මට ස්කයිප් කෝල් එකක් ගන්නවා. මේ වෙලාවේ ලොරඩෝ ඉන්නේ එයාගේ බෝයෆ්‍රෙන්ඩ් එක්ක ට්‍රිප් එකක් ගන්න සූදානම් වෙන ගම. ඊට පස්සේ අපිට පෙන්නනවා ටයිලර් එලියට ඇවිල්ලා බටපිටාව වීඩියෝ කරන ගමන් ඉන්නවා. ඒ වෙලාවේ ටයිලර් දකිනවා සීයා ටිකක් ඈතට වෙන්න තියෙන මඩුවක් ඇතුළට යනවා. ඒ වෙලාවේ ටයිලර් කෑ ගහලා සීයාට කතා කරත් සීයා ඇහුනේ නැහැ වගේ මේ මඩුව ඇතුළට යනවා. ඊට පස්සේ ටයිලර් මඩුව කිට්ටුවට ගිහින් සීයා මඩුවෙන් එලියට එද්දිම හායි සීයා කියලා කතා කරනවා. ඒ වෙලාවේ සීයා ටයිලර් දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා එතනින් යනවා. අන්න ඒ වෙලාවේ ටයිලර්ට ආසාවක් එනවා මේ මඩුව ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න. කොහොමරි එදා දවසේ රෑ බෙකා එයාගේ මල්ලි එක කාමරේට වෙලා ඉන්නවා. බෙකා නම් මේ වෙලාවේ උදේ ඉඳන් ගත්ත වීඩියෝස් ටික බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේ කාමරේට ආව සීයා මේ දෙන්නට කියනවා අපි දැන් ගොඩක් වයසයිනේ. ඒ හින්දා රෑ 9:30 වෙද්දී අපි නිදා ගන්නවා. ඔයාලත් ඒ වෙලාවට නිදා ගන්න කියලා. ඊට පස්සේ මේ දෙන්නත් නිදා ගන්න යනවා. ඉතින් ඒ වෙලාවේ බෙකාට ඕනේ වෙනවා එයාගේ ආච්චි හදපු බිස්කට් කන්න. ඒ වෙලාවේ ටයිලර් කියනවා දැන් 9:30ත් පවුවලානේ. ඒ හින්දා ආච්චි සීයයි නිදි ඇති. ඒ හින්දා පාඩුවේ ඉන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා බෙකා රෑ 10:30 විතර නැගිටිනවා. මොකද එයාට මේ වෙලාවේ බිස්කට් කන්න ඕනෙම වෙලා තියෙන්නේ. අන්න ඒ හින්දා බෙකා එයාගේ කැමරාවත් අරගෙන කාමරේ දොරත් අරගෙන පහලට යන්න හදනවා. ඒ වෙලාවේ බෙකා දකිනවා එයාගේ ආච්චි පහල වමනේ දදා ඉන්නවා. ඒක දැකපු බෙකා හොඳටම බය වෙලා ආපහු කාමරේට දුවගෙන ගිහින් ටේලර්ට කතා කරලා කියනවා එයාලගේ ආච්චි අසනීපෙන් වගේ කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඊළඟ දවසේ උදේ. ඒ කියන්නේ අඟහරුවාදා දවසක්.
මේ වෙලාවේ ටයිලර් ඉන්නේ එයාගේ ආච්චි එක්ක කෑම කන ගමන්. මේ අතරේ බෙකා එයාගේ සීයාව හොයාගෙන යනවා. සීයා මේ වෙලාවේ ඉන්නේ දර පරණ ගමන්. එතනදී බෙකා සීයාගෙන් අහනවා ආච්චි ඉන්නේ අසනීපෙන්ද කියලා. ඒ වෙලාවේ සීයා කියනවා ඊයේ රෑ එයාට පොඩි බඩේ කැක්කමක් හැදිලා තිබුණා. හැබැයි දැන් එයා හොඳින් ඉන්නවා කියලා. ඊට පස්සේ බෙකා ටයිලර් හොයාගෙන යනවා හවස ඒ දෙන්නම සීයා ටවුන් එකට එක්ක යනවා කිව්වා කියන්නේ. මේ වෙලාවේ ටයිලර් හැංගිලා ඉඳලා එකපාරම බෙකාගේ කකුලෙන් අදිනවා. මේ වෙලාවේ ටයිලර් හැංගිලා ඉන්නේ එයාගේ අම්මා පුංචි කාලේ හැංගිමුත්තම් කරපු තැන. ඉතින් ඒ හින්දා ටයිලර්ටයි බෙකාටයි ඕන වෙනවා මෙතන සෙල්ලම් කරන්න. ඊට පස්සේ ටයිලර් මේක ඇතුළට ගිහින් හැංගෙනවා. ඒ වෙලාවේ බෙකා ටයිලර් හොයන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලා සෙල්ලම් කර කර ඉද්දි එයාලගේ ආච්චි එකපාරම කොණ්ඩේ කඩාගෙන මෙයාලා පස්සෙන් එන්න පටන් ගන්නවා. මේ වෙලාවේ හොඳටම බය වුණ මේ දෙන්නා ඉක්මනටම එතනින් එළියට එනවා. ඊට පස්සේ ආච්චිත් hina වීගෙනම එළියට ඇවිල්ලා මේ දෙන්නට කියනවා මම දැන් උයන්න යනවා කියලා එතනින් පිටත් වෙලා යනවා. මේ වෙලාවේ ඒ දෙන්නටත් හිතා ගන්න බැරි වෙනවා මොකද්ද සිද්ධ වුනේ කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා ආච්චිවයි සීවයි හොයාගෙන පිරිමි කෙනෙක් ගෙදරට එනවා. මෙයාගේ නම තමයි සෑම්. සෑම් කියන්නේ බෙකාගේ ආච්චි සීයායි කවුන්සලින් ප්‍රෝග්‍රෑම් කරන හොස්පිටල් එකේ වැඩ කරන ડોක්ටර් කෙනෙක්. සෑම් මේ වෙලාවේ එන්නේ පහුගිය දවස්වල තියන්න තිබුණු වැඩසටහන් වලට බෙකාගේ ආච්චි සීයායි ආවෙන තියෙනවා එයාලා හොඳින් ඉන්නවද කියලා බලන්න. ඒ වෙලාවේ බෙකා කියනවා ඒ දෙන්න හොඳින් ඉන්නවා. හැබැයි දැන් ඒ දෙන්න ඇවිදින්න ගිහින් කියලා. ඊට පස්සේ සෑම් එතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ටයිලර් එයාගේ කැමරාවත් අරගෙන අර මඩුවේ තියෙන මොනවද කියලා බලන්න යන සූදානම් වෙනවා. ටයිලර් මඩුව ළඟට ගිහින් ඉද්දි එයා දකිනවා සීයා මොනව හරි දාපු බෑග් එකක් අරන් මඩුව ඇතුළට යනවා. ඊට පස්සේ ටයිලර් සීයා එතනින් එළියට එනකන් හැංගිලා බලාගෙන ඉඳලා සීයා ගියාට පස්සේ හොරෙන්ම මඩුව ඇතුළට යනවා. ඉතින් ඒ වෙලාවේ ටයිලර් දකින්නේ ටිකක් අප්‍රසන්න දෙයක්. ඇත්තටම මේ මඩුව ඇතුළේ තියෙන සීයා පාවිච්චි කරපු ඩයපර්ස් වගේ. ඒක දැක්ක ගමන්ම ටයිලර් මඩුවෙන් එළියට දුවගෙන එනවා. ඒත් එකම එතනට එයාගේ ආච්චිත් එනවා. කොහොම හරි එතනදී ආච්චි ටයිලර්ට කියනවා ඔයාගේ සීයාට ඉබේම මල පහ වෙන ලෙඩක් තියෙනවා. ඉතින් ඒ හින්දා සීයා ඒකට ඩයපර්ස් පාවිච්චි කරනවා. එයා ඒ ඩයපර්ස් ඔය මඩුව ඇතුළට දාලා පස්සේ ඒවා පුච්චලා දානවා කියනවා. ඒ වෙලාවේ ආච්චි ටයිලර්ට කියනවා අපි දැන් වයස හින්දා තමයි ඔය වගේ දේවල් වෙන්නේ. ඔයා ඒවා හිතන්නේ නැතුව මේ දවස් ටිකේ සතුටින් ඉන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්වනවා මේ ළමයි දෙන්න එයාගේ සීයාත් එක්ක ටවුන් එකට යනවා. එතනදී මේ සීයා මේ දෙන්නම මුලින්ම එක්කගෙන යන්නේ එයාලගේ අම්මා ඉගෙනගත්ත ඉස්කෝලේ පෙන්වන්න. ඉතින් මෙතනදී සීයා එකපාරම පාරේ ඉන්න මිනිස්සු එක්ක ගහ ගන්න හදනවා. ඒ වෙලාවේ එතෙන්ට ගිය බෙකා සීයාවත් එකගෙන ආපහු යනවා. ඉතින් එදා දවසේ රෑ බෙකා පුරුදු විදිහටම දවසේ වීඩියෝ කරපු ඒවා ටික බල බල ඉඳලා එහෙමම නිඳ යනවා. ඉතින් ටික වෙලාවක නිදාගෙන ඉන්න බෙකාට ඇහෙනවා කවුරු හරි මොනවා හරි දෙයක් සූරුණා වගේ සද්දයක්. මේ සද්දේ ටේලර්ටත් ඇහෙනවා. ඒ වෙලාවේ ටයිලර් බෙකාට කියනවා කවුරු හරි දොර එහා පැත්තේ ඉන්නවා වගේ කියලා. ඊට පස්සේ ටයිලර් කැමරාවත් අරගෙන දොර අරින්න උත්සාහ කරනවා. ඒත් බෙකා කියනවා මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. අපි දොර වහගෙන ඉමු කියලා. ඒත් ඉතින් ටයිලර් කොහොම හරි බෙකාවත් කැමති කරගෙන දොර ඇරලා බලනවා. දොර ඇරපු ගමන් මෙයාලා දකින්නේ එයාලගේ ආච්චි නිර්වතින් අනිත් පැත්තේ තියෙන දොර පහුරු ගන්නවා. ඒක දැක්ක ගමන් මේ දෙන්න ඉක්මනටම දොර වහලා දානවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඊළඟ දවසේ උදේ. ඒ කියන්නේ බදාදා. බෙකා උදේම සීයාව හොයාගෙන එනවා. මේ වෙද්දි සීයා කොහේ හරි යන්න ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. එතනදී සීයා බෙකාට කියනවා මට ඔයාට ඇත්තම කියන්න ඕනේ. ඔයාගේ ආච්චිට මානසික ලෙඩක් තියෙනවා. ඒ හින්දා තමයි හැමදාම රැයට ආච්චි අමුතු විදිහට හැසිරෙන්නේ. ඒ හින්දා ඔයාලත් රැ 9:00 න් පස්සේ එළියට යන්න නැතුව ඉන්නවා නම් හොඳයි කියනවා. මේ සිද්ධියෙන් පස්සේ බෙකා සහ ටයිලර් එළියට වෙලා ඉඳගෙන එයාගේ ආච්චිගේ සීයාගේ අමුතු හැසිරීම ගැන කතා කර කර ඉන්නවා. ඒ වෙලාවේ බෙකා ටයිලර්ට කියනවා මම ආච්චිට තියෙන ලෙඩේ ගැන ඉන්ටර්නෙට් එකෙන් බැලුවා. ඒවා වයසක අයට හැදෙන ලෙඩක්. ඒ හින්දා තමයි ආච්චි රැට අසනීප වෙන්නේ. ඒ නිසා ඒ ගැන වැඩි හිතන්න එපා කියලා කියනවා. ඊට පස්සේ මේ ළමයි දෙන්න එයාගේ අම්මට ආපහු කතා කරනවා. එතනදී ටයිලර් ආච්චිගේ සීයාගේ අමුතු හැසිරීම ගැන අම්මට කියනවා. ඉතින් ඒ වෙලාවේ ලොරෙඩෝ එයාගේ පුතාට තේරුම් කරලා දෙනවා ඒ දෙන්න දැන් ගොඩක් වයසයි. ඉතින් වයස හින්දම එයාලට එක එක ලෙඩ හැදෙනවා කියලා. ඒ හින්දා ලොරෙඩෝ කියනවා තව ටික දවසයින් තියෙන්නේ ඉවසලා ඉන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්නවා බෙකා කැමරාවත් අරගෙන සාලට යද්දි දකිනවා එයාගේ ආච්චි සිගරට් එකක් බිබී ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ බෙකා කිසිම වෙනසක් පෙන්වන්නේ නැතුව ආච්චි එක්කම කුස්සියට යනවා. එතනදී බෙකා ආච්චිගෙන් අහනවා මාත් එක්ක සාකච්ඡාවකට එනවද කියලා. ඉතින් ඒ කිසි දෙයක් ගණන් ගන්න නැති ආච්චි උඳුන ළඟට ගිහින් බෙකාගෙන් අහනවා ඔයාට මේ උඳුන සුද්ධ කරලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ වෙලාවේ ආච්චිට බෑ කියන්න බැරි හින්දා බෙකා බයෙන් බයෙන් උඳුන ඇතුළට ගිහින් උඳුන සුද්ධ කරලා දෙනවා. ඒ වැඩේ ඉවරුණාට පස්සේ ආච්චි කැමති වෙනවා බෙකා එක්ක සාකච්ඡාවට එන්න. ඊට පස්සේ අපිට පෙන්වනවා බෙකා කැමරාව ලෑස්ති කරලා ආච්චි එක්ක සාකච්ඡාව පටන් ගන්නවා. මෙතනදී මුලින්ම බෙකා ආච්චිගෙන් විස්තර ටිකක් අහලා ඉවරලා එකපාරටම අහනවා අම්මා ගෙදරින් එද්දි සිද්ධ වුණේ මොනවද? අම්මා එකන අපිට කියන්නේ නැහැ කියලා. ඉතින් ඒ වෙලාවේ ආච්චිගේ හැසිරීම එකපාරම වෙනස් වුණා හින්දා බෙකා ඒ වැඩේ ඇතරලා දානවා.
ඊට පස්සේ බෙකා සාලෙට එද්දි එයාගේ මල්ලි රහස් කැමරාවක් සාලෙ මැද්දේ හයි කරන්න හදනවා. මොකද ටයිලර්ට ඕන වෙලා තියෙනවා රෑට සිද්ධ වෙන අමුතු දේවල් මොනවද කියලා දැනගන්න. ඉතින් ඒක දැකපු බෙකා ඒක හොඳ වැඩක් නෙමෙයි කියලා කැමරාව එතනින් අයින් කරලා දානවා. දැන් මේ දෙන්නා දන්නවා හැමදාම රෑට මොකක් හරි අමුතු දෙයක් ඒ ඇතුලේ වෙනවා කියලා. එදා රෑත් බෙකාට සහ ටයිලර්ට එළියෙන් අමුතු සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටයිලර් හිමීට දොර අරිද්දි බෙකා කැමරාව අතේ තියාගෙන පිටිපසෙන් ඉන්නවා. ඒ වෙලාවේ මේ දෙන්නා දකිනවා ආච්චි පිස්සුවෙන් වගේ එහාටයි මෙහාටයි දුවගෙන ගිහින් එකපාරම බඩගාගෙන මෙයාලගේ කාමරේ පැත්තට එනවා. ඊට පස්සේ ටයිලර් ඉක්මනින්ම කාමරේ දොර වහලා දානවා. මේ සිද්ධියෙන් පස්සේ අපිට පෙන්වන්නේ බ්‍රහස්පතින් දවසේ උදේ. මේ වෙලාවේ බෙකා සහ ටයිලර් එයාගේ ආච්චි සීයා එක්ක ඇවිදින ගමන් ඉන්නවා. ඉතින් මේ විදිහට මේ දෙන්නා ආච්චි සීයාගේ පිටිපසෙන් යද්දි ආච්චි ලිඳක් ළඟ නැවතිලා ලිඳ ඇතුළ දිහා බයෙන් වගේ බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ සීයා ආච්චිව එතනින් එක්කගෙන යනවා. ඉතින් මේ වෙද්දි ටයිලර්ට තේරෙනවා අනිවාර්යෙන් මෙතන මොකක් හරි දෙයක් තියෙනවා කියලා. ඉතින් එයා බෙකා ළඟට ඇවිත් කියනවා සීයා අපිට බේස්මන්ට් එකටත් යන්න එපා කිව්වා. අනිවාර්යෙන් එතන මොනව හරි ඇති. අපි ගිහින් බලමු කියලා. ඒත් බෙකා නම් මේ වෙලාවේ ටයිලර් කියන කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. මේ අතරේ අපිට පෙන්නනවා ස්ටේසි කියලා ගෑන් ළමේ කේක් එකක් අරගෙන ආච්චි සීයායි බලන්න එනවා. ස්ටේසි මේ විදිහට එන්නේ එයා අසනීපෙන් ඉද්දි ආච්චි සීයා එයා ළඟ ඉඳන්ම එයාට උදව් කරපකට ස්තුති කරන්න. ඉතින් මේ වෙලාවෙත් ආච්චි සීයායි ගෙදර නැති නිසා බෙකා ස්ටේසිගේ වීඩියෝ එකකුත් අරගෙන එයාව පිටත් කරලා යවනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා බෙකා වීඩියෝ එකක් කරන ගමන් ඉන්නවා. ඒ වෙලාවේ බෙකාට ඇහෙනවා එයාගේ ආච්චි හයියෙන් හිනා වෙනවා. ඒත් බෙකා හිතන්නේ ආච්චි ටීවී එක බලන ගමන් තමයි මේ විදිහට හයියෙන් හිනා වෙන්නේ කියලා. ඒත් එතනට ගියාට පස්සේ තමයි බෙකා දකින්නේ ආච්චි තනියම තමයි මේ විදිහට හයියෙන් හිනා වෙන්නේ. ඒ වෙලාවේ බෙකා ආච්චිගෙන් අහනවා ඔයා හොඳින් නේද කියලා. ඒ වෙලාවේ ආච්චි එකපාරම කියනවා මල් ළඟ අඳුරු සිතුවිලි තියෙනවා කියලා. එයාගේ කරේ තියෙන රෙදි කෑල්ලෙන් මූණ හිර කරගන්නවා. ඒත් එක්කම ගොඩක් බය වුණ බෙකා ඉක්මනටම ආච්චිව සංසුන් කරනවා. ඊට පස්සේ බෙකා එයාගේ සීයාව හොයාගෙන ගොවිපළට යනවා. ඒ වෙලාවේ බෙකා දකිනවා සීයා තුවක්කු බටයක් කට ඇතුලේ දාගෙන ඉන්නවා. ඒ වෙලාවේ සීයා බෙකාව දැකලා කලබලෙන් කියනවා මම මේක සුද්ධ කරන ගමන් හිටියේ කියලා. එතනදී බෙකා කිසිම වෙනසක් පෙන්වන්නේ නැතුව ආච්චි ආපහු අසනීප වෙලා වගේ කියලා එතනින් පිටත් වෙලා යනවා. බෙකා ටයිලර් ළඟට ඇවිත් කියනවා අදරයට අපි එළියෙන් කැමරාවක් තියමු කියලා. ඉතින් මේ වෙද්දි බෙකාටත් තේරලා තියෙන්නේ සීයාගේ ආච්චිගේ හැසිරීම දැන් හොඳටම වෙනස් වෙලා කියලා. ඊට පස්සේ මේ දෙන්නම එකතුලා සාලෙන් කැමරාවක් තියෙනවා. ඉතින් එදා දවසේ රෑ වුණාට පස්සේ අපිට පෙන්නනවා වෙනදා වගේම ආච්චි අමුතු විදිහට ගේ වටේ ඇවිදිනවා. ඉතින් මේ වෙලාවේ ආච්චි මේ දෙන්න තිබ්බ කැමරාවක් දකිනවා. ඊට පස්සේ ආච්චි කැමරාවත් අරගෙන කුස්සියට ගිහින් පිහියකුත් අරගෙන බෙකා සහ ටයිලර් ඉන්න කාමරේ ළඟට ගිහින් දොර අරින්න උත්සාහ කරනවා. ඒත් මේ වෙලාවේ මේ දෙන්නගෙන් කවුරුත් දොර අරින්න යන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්නනවා බෙකා සහ ටයිලර් උදේම කැමරාව අරන් බලද්දි දකිනවා ආච්චි ඊරෑ හැසිරුණ විදිහ. ඉතින් ඒ වෙලාවේ බෙකා කියනවා අද දවල් වෙද්දි අම්මා ගෙදරයි. ඊට පස්සේ අපි අම්මට කතා කරලා එන්න කියලා අද රෑම මෙහින් පිටත් වෙලා යමු. එතකන් අපි දෙන්න ආච්චිගෙනු සීයාගෙනු ටිකක් ඈත් වෙලා යමු කියලා. මේ සිද්ධියෙන් පස්සේ ස්ටේසි ආපහු ඇවිත් ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ ස්ටේසි තරහෙන් ආච්චි සීයා එක්ක කතා කරනවා බෙකා දකිනවා. ඊට පස්සේ සීයා ස්ටේසිව එතනින් එක්කගෙන යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා බෙකා ආපහු සැරයක් ආච්චි එක්ක සාකච්ඡාවක් කරනවා. ඉතින් ඇත්තටම බෙකා මෙහෙම කරන්න හේතුව තමා එයාට ඕනේ එයාගේ අම්මා ගෙදරින් ගියපෙකට සමාව දුන්නා කියලා ආච්චිගේ කටින්ම අහගන්න. ඉතින් බෙකාට ඕන වුණ විදිහටම ආච්චි මේ වෙලාවේ කියනවා එයාගේ දුවට සමාව දුන්නා කියලා. ඊට පස්සේ අපිට පේනවා මේ අක්කයි මල්ලී සෙල්ලම් කර කර ඉන්නවා. ඉතින් මේ වෙලාවේ මේ දෙන්නා දකිනවා ආච්චි සීයායි ගෙදරින් එළියට යනවා. ඊට පස්සේ මේ දෙන්නා ඉක්මනින්ම දුවලා ගිහින් ස්කයිප් කෝල් එකක් අරගෙන අම්මට කියනවා අම්මේ ඔයා දැම්ම ඇවිත් අපිව එක්කරගෙන යන්න කියලා. මේ වෙලාවේ ලොරේඩෝටත් හිතාගන්න බැරි වෙනවා බෙකා මේ විදිහට කියන්න හේතුව මොකද්ද කියලා. ඒ වෙලාවේ බෙකා කියනවා ආච්චිගේ සීයාගේ හැසිරීම දැන් හොඳටම වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිව දැම්ම එක්කගෙන යන්න කියලා. ඒ වෙලාවේ ලොරේඩෝ අහනවා දැන් එයාලා කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ ටයිලර් ලැප් එක ජනේල ළඟට අරගෙන ගිහිල්ලා ආච්චිවයි සීවයි අම්මට පෙන්නනවා. මෙහෙම පෙන්වයින් පස්සේ අම්මා කියපු දේ අහලා මේ දෙන්නා හොඳටම බය වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වෙලාවේ ලොරේඩෝට සිද්ධ වෙලා තියෙන මොකක්ද කියලා හිතාගන්න බැරි වෙනවා. ලොරේඩෝ ඇත්තටම ඒ වෙලාව කියන්නේ ඒ ඉන්නේ ඔයාලගේ ඇත්ත ආච්චි සීයායි නෙමෙයි කියලා. ඉතින් මේ ඉන්නේ ඇත්තටම බෙකාගේ ආච්චි සීයායි නෙමෙයි නම් මේ අය කවුද? එතකොට ඇත්ත ආච්චි සීයායි කවුද? ඉතින් මේ ගැන දැනගන්න අපිට ෆිල්ම් එකේ අවසාන වෙනකම්ම ඉන්න වෙනවා. ඊට පස්සේ ලොරේඩෝ පුළුවන් තරම් ඉක්මනටම පොලිසියට කෝල් එකක් ගන්නවා. ඒත් ඒ වෙලාවේ පොලිස් නිලධාරියෙක් සම්බන්ධ කරගන්න බැරි වුණ හින්දා ලොරේඩෝ එයාගේ ළමයිට කියනවා මම ඉක්මනටම එන්නම්. එතකන් ළඟ ගෙදරකට හරි යන්න බලන්න කියලා. ඊට පස්සේ ලොරේඩෝගේ කෝල් එක කට් වුණ ගමන්ම එතනට ආව සීයා කියනවා මගේ වැඩ ටික ඔක්කොම ඉවරයි. එහෙනම් අපි ඔක්කොම එකතුලා රෑට බෝඩ් ගේම් එක සෙල්ලම් කරමු කියලා. ඉතින් මේ වෙලාවේ ඇත්තටම මෙතනින් බේරලා යන එක ටිකක් අමාරුයි කියලා දැනගත්ත බෙකා සීයා කියපු දෙයට කැමති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා රෑ වෙලා බෙකා එයාගේ ආච්චිට කුස්සිය පිරිසුදු කරන්න උදව් කරනවා.
මේ වෙලාවේ බෙකාටයි ටයිලර්ටයි ඕන වෙලා තියෙන්නේ කොහොම හරි මෙතනින් එළියට පැන ගන්න. ඒ හින්දා බෙකා ටයිලර්ට කියනවා අපි එළියට ගිහින් හවස් වෙලාවට ගේ පේන්නේ කොහොමද කියලා වීඩියෝ කරමුද කියලා. ඉතින් මේක ඇහුණ ආච්චි බෙකාට කියනවා මට උඳුන ටිකක් සුද්ධ කරගන්න උදව් කරන්න කියලා. ඊට පස්සේ ඉතින් බෙකා කරන්නේ කලින් කරපු විදිහටම උඳුන ඇතුළට ගිහින් උඳුන සුද්ධ කරලා දානවා. මේ වෙලාවේ ආච්චි එකපාරම උඳුන වහනවා. ඉතින් උඳුන වහපුට බෙකා ගොඩක් බය වෙනවා. ඒත් එක්කම ආච්චි ආපහු උඳුනේ දොර ඇරලා දානවා. ඊට පස්සේ සීයා සෙල්ලමට ඕනේ බඩු ටිකක් අරගෙන එනවා. ඒ වෙලාවේ සීයාව සාලයට යවලා බෙකා ටයිලර් එක්ක පිටිපස්සේ දොර අරගෙන එළියට යන්නේ හදද්දි දකින්නවා ස්ටේසිව මරලා ගහක එල්ලලා තියෙනවා. ඒත් එක්කම එතනට ආව සීයා දොර වහලා මේ දෙන්නව සෙල්ලම් කරන්න එක්කගෙන යනවා. ඇත්තටම ස්ටේසි එන්නේ මෙයාලගේ ඇත්ත ආච්චි සීයාවයි බලන්න. ඒත් ස්ටේසි මේ දෙන්නා දැකපු ගමන්ම දැනගන්නවා මේ ඉන්නේ වෙන දෙන්නේ කියලා. ඔයාලට මතක ඇදෙනේ කලින් ස්ටේසි මෙයාලව දැකලා තරහෙන් වගේ කෑ ගැහුවා. අන්න එහින්ද තමයි ස්ටේසිව මේ විදිහට මරලා දාලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ අය සෙල්ලම කරන්න පටන් ගන්නවා. ඉතින් මේ අතරේ කැමරාවේ බැටරිය බැහැලා ඒක චාර්ජ් කරගෙන එන්නම් කියලා බෙකා කැමරාවත් අරගෙන එතනින් නැගිටලා යනවා. හැබැයි මේ වෙලාවේ බෙකා යන්නේ කාමරයට නෙමෙයි. එයා කැමරාවත් අරගෙන කෙලින්ම යන්නේ බේස්මන්ට් එකට. මොකද බෙකා හිතනවා එයාගේ ඇත්ත ආච්චි සීවයි බේස්මන්ට් එකේ හංගලා ඇති කියලා. මේ වෙලාවේ අපිට පෙන්නනවා ආච්චිගේ හැසිරීම ආපහු සැරයක් වෙනස් වීගෙන එනවා. ඒ හින්දා සීයා ටේලර්ට කියනවා මම ආච්චිව කාමරයට දාලා එන්න. එතකන් ඔයා මෙතනම ඉන්න කියලා. මේ වෙලාවේ බෙකා ඉන්නේ බේස්මන්ට් එක පරීක්ෂා කරන ගමන්. ඒ වෙලාවේ බෙකා දකිනවා එතන තියෙන පෙට්ටියක් ඇතුලේ එයාගේ ඇත්තම ආච්චි සීයාගේ ෆොටෝ වගේකුයි ඒ දෙන්නා වැඩ කරපු හොස්පිටල් එකේ නිල ඇඳුම් වගේකුයි ලේ තවරණු මිටියකුයි තියෙනවා. ඒ වෙලාවේ බෙකා මේ පෙට්ටිය ඇතුලේ තියෙන දේවල් එහාට මෙහාට කරලා බලද්දි දකිනවා සීයාගේ ආච්චිගේ මිනි දෙක මේ පෙට්ටිය ඇතුලේ තියෙනවා. ඉතින් ඒ වෙලාවෙම එතනට ආව සීයා බෙකාව අල්ලගන්න උත්සාහ කරනවා. ඉතින් මේ වයසක මිනිස්යාගේ ඇත්තම නම තමයි මිචෙල්. අර වයසක ගෑනු කෙනාගේ නම තමයි ක්ලේරා. ඇත්තටම මිචෙල් සහ ක්ලේරා කියන්නේ මානසික රෝහලෙන් පැනලා ආපු රෝගීන් දෙන්නේ. මේ අයට ප්‍රතිකාර කරන්න ආපු දෙන්න තමයි බෙකාගේ ඇත්තම ආච්චි සීයයි. බෙකාගේ ඇත්තම ආච්චි සීයයි බෙකා සහ ටයිලර් එළව බලන්න එනවා කිව්වට පස්සේ තමයි මිචෙල් ඒ දෙන්නව මරලා ක්ලේරා එකතුලා බොරුවට රඟපාන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා මිචෙල් බෙකාව බේස්මන්ට් එකෙන් එළියට අරගෙන ඇවිත් ක්ලේරා ඉන්න රූම් එකට ගිහින් දානවා. ඊට පස්සේ මිචෙල් කෙලින්ම යන්නේ ටයිලර් ළඟට. ටයිලර් මේ වෙලාවේ ගොඩක් බය වෙලා ඉන්නේ. මේ අතරේ කාමරේ ඉන්න ක්ලේරාත් බෙකාට හරදර කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මිචෙල් එයාගේ පාවිච්චි කරපු ඩයප් එක ගලවලා අරගෙන ඒකෙන් ටයිලර්ගේ මූණ පිහේ දාලා කියනවා මම මුල ඉඳන්ම ඔයාට අකමැත්තෙන් හිටියේ කියලා. මේ අතරේ ක්ලේරා බෙකාට කරදර කරන්න හදද්දි බෙකා කාමරේ තිබ්බ කණ්ණාඩියක් බිඳලා ඒකෙන් වීදුරු කෑල්ලක් අරගෙන ක්ලේරාට ඇනලා මරලා දානවා. ඊට පස්සේ බෙකා කාමරේ දොර කඩාගෙන එළියට ඇවිත් මිචෙල්ගේ ඇඟට පයින්නවා. ඒ වෙලාවේ මිචෙල් බෙකාව එහාට තල්ලු කරනවත් එක්කම තරහ ගියපු ටයිලර් මිචෙල්ගේ ඇඟට පැනලා මිචෙල්ව බිමට වට්ටනවා. ඊට පස්සේ එතන තියෙන ෆ්‍රිජ් එකේ දොර ඇරලා මිචෙල් මැරෙනකම්ම ෆ්‍රිජ් එකේ දොරෙන් මිචෙල්ගේ ඔළුවට ගහනවා. ඊට පස්සේ බෙකා කොහොම හරි එයාගේ මල්ලි ටයිලර් ඇදගෙන ගෙදරින් එළියට එනවා. අන්න ඒ වෙලාවේ තමයි ලොරේඩෝ පොලිසියත් එක්ක මෙතෙන්ට එන්නේ. ඊට පස්සේ බෙකා සහ ටයිලර් එයාගේ අම්මා එක්ක මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් මේ විදිහට තමයි මේ සුපිරිම් ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. ඉතින් ෆිල්ම් එක ගැනත් ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලස්සන ෆිල්ම් එකකින් ඉක්මනට මුණ ගැහමු. We will meet again. laptop එක ගන්න තියෙන සුපිරිම තැන චමා computers classic store